රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති වාර්තා කරණය ඉන්ෆෝ නිවුස් ශීර්ෂ පාඨ 72 වන නිදහස් දින සැමරුම් මුලෙල හෙට නිදහස් චතුරශ්‍රේදී වුහාන් නගරයේ සිට මෙරටට ගෙන්වාගත් සිසුන්ට සියලු පහසුකම් සැපයේ ගමට ගයක් රටට හෙටක් වැඩසටහනේ සමාරම්භය අගමැති ප්‍රධානත්වයෙන් කොරෝනා වෛරසයේ ආසාදිතයයි රෝහල්ගත කළ පිරිස මුදා හැරීමට පියවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් අධිකරණ ඇමති හමු වේ 72 වන නිදහස් දින සැමරුම් උළෙල අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් මගුල් බෙර වාදන මැද්දේ ජනාධිපතිවරයා ජාතික ධජය ඔසවනු ලබනවා අනතුරුව පාසල් සිසුන් සිය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ජාතික ගීය ගායනය කිරීමෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වනු ඇත මධ්‍යන 12ට ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුණු 25ක් පිරිනැමීම සුවිශේෂී අවස්ථාවක් වනවා නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන අවසන් පෙරහුරුව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අද දින පවත්වනු ලැබුවා හෙට දිනේදී අලුයම 4 සිට මධ්‍යන 1 දක්වා කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිස් මූලස්ථානයේ දන්වා තිබෙනවා මේ අතර 72 වන නිදහස් සමරුවලට සමගාමීව සර්ව රාත්‍රික පිරිස් සජ්ජායනයක් ඊයේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. තවද නිදහස් සමර උත්සවයට සමගාමීව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම රුක් රෝපණ වැඩසටහනක්ද පැවැත්වෙනවා. වුහාන් නගරයේ සිට මෙරටට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ ස්ථාපිත විශේෂ නේවාසික මධ්‍යස්ථානයේ වෙත පසුගිය පළවෙනිදා රැගෙනුනු ලැබුවා. මේ සමගම වුහාන් නගරයේ සිට සිසුන් සිය රටට රැගෙන ගිය සිවුන රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ චීන තානාපති කාර්යාලය සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකා යුද සහ ගුවන් හමුදාවගත් සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකිව තිබෙන්නේ. මත්තල ගුවන් තොටුපළට ළඟා වූ පිරිස පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව දියතලාව බලා රැගෙන යාමට සනීප ආරක්ෂක පහසුකම් සහිත සුඛෝපභෝගී බස් රථ යොදාගත් බව ශ්‍රී ලංකා යුද හමුදාව දන්වා සිටියා. යුද හමුදා ප්‍රතිතුමාගේ උපදෙස් පරිදි පැය 72ක් වැනි කෙටි කාලයකදී දියතලාව යුද අභ්‍යාස කඳවුරේ නේවාසික පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා ස්ථාපනය කර තිබෙනවා. දින 14ක අධීක්ෂණයෙන් පසු මෙම සිසුන් දෙමාපියන්ට බාර දීමට නියමිතයි. ගමට ගයක් රටට හෙටක් නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ගිරිබාව වරාවැව ප්‍රදේශයේදී පසුගිය දා සිදු වුණා. මෙම නිවාස වැඩසටහන මගින් දිවෙනුපුර අයිති කිරීමට යෝජිත නිවාස සංඛ්‍යාව 14022ක් වන අතර සෑම ගමකටම එක් නිවසක් බැගින් ඉදිකර දීම අපේක්ෂාවයි. අග්‍රාමාත්‍යතුමා අතින් වාරාවව ගම්මානයේ ඉදිවන නිවස සඳහා මුල්කල තැබීමෙන් ප්‍රතිලාභී පවුල් සඳහා ආධාර මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමද සිදු වුණා. මෙම වැඩසටහන යටතේ අංග සම්පූර්ණ නිවසක් ඉදිකර ගැනීම සඳහා එක් ප්‍රතිලාභී පවුලකට රුපියල් ලක්ෂ 6ක නැවත අය නොකරන නිවාස ආධාර මුදලක් හිමිවනවා. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 8413.2ක්. කොරෝනා වෛරසය සම්බන්ධවගත් සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද දින සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ඒ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරිය නිරන්තරයෙන්ම මේ ජාතික ක්‍රියාකාරී කමිටුව මෙම රෝගය ලංකාවට ඇතුල් වී පැතිරී යාම වැළැක්වීම සඳහා මුල සිටම ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි අනුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි අනුව මෙය පැතිරීම වැළැක්වීම සඳහා අපි ක්‍රියාත්මක වුණා. ඒ කණ්ඩායම නිරන්තරයෙන් රැස්වෙමින් තමයි මේ පියවර ගත්තේ. ඒ නිසා මෙවැනි තත්ත්වයකට අපේ රට ඉතාම අවදානම් තත්ත්වයකට පත්වීම වළක්වා ගන්නට සියලු දෙනාගේ කැපවීමෙන් සහ ගත්ත ක්‍රියාමාර්ගවලින් පුළුවන්කම ලැබුණා. ඒ සඳහා ඒ කටයුතු එසේ කරන ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශත්තිකෙන් තමයි මා විසින් එම කමිටුව පත් කරනු ලැබුවේ. දැනට තහවුරු කරගත්ත රෝගීන් සංඛ්‍යාව එක්කෙනයි. දැනට රෝහල් ගත කරලා තියෙනවා සැකසහිතව රෝගීන් 20ක්. එවගේම රත්නපුර රෝහල වගේ රෝහල්වල හිටපු සැකසහිත රෝගීන් මේ වන විට ඔවුන් රෝහලෙන් නිදහස් කරලා තියෙනවා ඔවුන් කොරෝනා රෝගීන් නොවන නිසා.
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මොනා රිෂ්මාවි මහත්මිය ඇතුළු පිරිස පසුගියදා අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාරද සිල්වා මහතා මුණ ගැසුණා. නීතියේ ආධිපත්‍ය ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන අතර නීති සම්පාදනයේදී අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය එකඟතාවය පළ කර තිබෙනවා. මුහුණුපොත සහ සමාජ මාධ්‍ය ජාලා මගින් ජාතීන් සහ ආගම් අතර වෛරය පතුරවාලීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන් වැළැක්වීමට නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එකම රටක් තුළ එකම නීතියක් යටතේ ශ්‍රී ලාංකික නීති පද්ධතියේ අවශ්‍ය නීති සම්පාදනය සඳහා දැනටමත් විවිධ ප්‍රතිසංස්කරණයන් සිදු කර ඇති බවත් මෙකී කාර්ය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු වෙනත් ආයතන තුළින් ලබා දෙන සහාය සතුටින් පිළිගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2020 එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. පසුගියදා කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර තිබෙනවා. මෙය සංචාරක සංවර්ධන අධිකාරියේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ. වසර පහකට වරක් පැවැත්වෙන එක්ස්පෝ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිර රාජ්‍යයේ. 2020 ඔක්තෝබර් මාසයේ සිට 2021 අප්‍රේල් මාසය දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට රටවල් 190ක් සහභාගී වීමට නියමිතයි. සෑම සතියකම සඳුදා දින උදේවරුව කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටලු හඳුනා ගනිමින් ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා තම අමාත්‍යංශයේදී තමන් හමු විය හැකි බව කර්මාන්ත හා සැපියුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව, ඔඩ්ඩු සුඩාන්, උරුහා ගඩොල් කර්මාන්ත ශාලාව වැනි වසාදාමා ඇති රාජ්‍ය ව්‍යවසායන් යළි පණ ගැන්වීමේ කටයුතු දැනටමත් සිදුවන බවත් ඉදිරි මාසය තුළ ඒවායේ මුල් අදියර නිෂ්පාදන කටයුතු ඇරඹෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. පරන්තන් කෙමිකල් සමාගම, කංකසන්තුරේ සිමෙන්තික කර්මාන්ත ශාලාව වැනි රජයේ රාජ්‍ය සමාගම්ද රාජ්‍ය හා පෞද්ගලික යන ද්‍යංශයම ඒකාබද්ධව යොදා ගනිමින් යළි පණ ගැන්වීමට සූදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල කාර්යාලය නිලධාරීන් විසින් බදුල්ල ප්‍රධාන බස් නැවතුම් පොලේ රාත්‍රී වෙළඳසැල් පරීක්ෂා කිරීම පසුගියදා සිදු කෙරුණා. මෙහිදී වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම හා මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු විවිධ වැරදි සිදු කරන ලද වෙළඳුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන ලද බව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා. ගමට ගෙයක් රටට හෙටක් සෑම පවුලකටම සුවපහසු නිවසක් ඉදිකිරීමේ ජාතික වැඩසටහන යටතේ රඹුක්කන මැතිවරණ කොට්ටාසේ නිවසක් සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරුණා. ඒ කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරාය රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම මෙම වැඩසටහන යටතේ කෑගල මැතිවරණ කොට්ටාසේ නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද සිදු කෙරුණා. ඒ වතුර ග්‍රාම සේවා කොට්ටාසේදී සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහි පළමු අදියර යටතේ කෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 9 තුලදී නිවාස 9ක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද දිනේදී දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් සිදුවන බව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා. තවත් තොරතුරු මේ ළඟ ඉන්ෆෝ නිවුස් තුලින් බලාපොරොත්තු වන්න.